안녕하세요. Hello everyone. 이팅 아피아드 카타크란데안 님은 미친 마샤비티는 다 왔다서 왔다는 이야기는 같이 길어 봐라. 그거죠? 아피덴 치네. 이면다 차이나 길어 길고 도그라도 원하다 마다 괜히. 이게는 치네 세라믹 바루라도 때문에 실크 같도 네 뭐게 페인팅 니가 같도 오글란트 페이드 매드 네 밑에는 된 라우시 페이드라 티니 에 치네 칼라 같도라 브레다케네 레베니글랑 얀돈 파란돈 에글랑게 바루 바한데 그루 바한나 같도 답이테 다킨네 티니 비셰셔 락샤냐 타마니 메글루 고닥 치트라 테크 하리 사미바이 메히메 웬데 에크 헤이투왁 타마이 ඒගොල්ලන් භාවිතා කරන ලේඛනය එහෙම නැත්නම් ඒගොල්ලෝ ලියන අපි කියනනේ අකුරු කියලා ඇත්තටම චයිනීස් වලින් අපි අකුරු කියන්නේ නැහැ. ඒගොල්ලෝ මේ ලියන අකුරු කියලා දැනට මම කියන්නම්. ඒවා සිම්බල්ස් තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. කියන්නේ චිත්‍ර වගේ තමයි. අපේ වටපිටාවේ තියෙන රූප තමයි ඒගොල්ලෝ සිම්බල් එකක් විදිහට ඒගොල්ලන්ගේ ලේඛනයට පාවිච්චි කරලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ගේ ඇත්තටම ලෙටර්ස් නැහැ. යන්නඟ තියෙන රූපාක්ෂර කියලා තමයි අපි කියන්නේ. ඉතින් මම ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ රූපාක්ෂර. ඒ කියන්නේ අපි ඒක ඉංග්‍රීසි වලින් කියනවා characters කියලා, Chinese වලින් ඒගොල්ලන්ට කියනවා hans කියලා. මේ භාෂාවේ තියෙන තවත් වැදගත් දෙයක් තමයි ලෝකයේ භාෂා අතරින් පැරණිතම භාෂාවක් තමයි මේ චීන භාෂාව කියලා කියන්නේ. මොකද එහෙම කියන්නේ මේ අකුරු රූපාක්ෂර හොයාගෙන තියෙන්නේ ආදි මානවයා ඒගොල්ලන්ගේ ගල් ගුහාවල ඇඳපු ඕගොල්ලෝ බෙද සිතුවම් දැකලා තියෙන්නේ ඒගොල්ලෝ ගල් ගුහාවල ඇඳපු සිතුවම්. ඒ සිතුවම් පසු කාලීනව සත්ව ඇටකටුවල මේ විදිහට සලකුණු කරනවා කරලා තියෙනවා හොයාගෙන ඒව තමයි දිනු කරලා අද වෙනකොට අපි පාවිච්චි කරන. ඒතකොට ආදි මානවයාගේ ඉඳලා එන මේ සංනිවේදන ක්‍රමවේදයක් තමයි දිනු කරලාද චීන භාෂාවේ අපි භාවිත කරන්නේ. ඒක නිසා පැරණිතම භාෂාවක් සහ අපි දැන් ඉගෙන ගන්න මැන්ඩරින් චයිනීස්. එතකොට මැන්ඩරින් චයිනීස් වල අපි භාවිත කරන්නේ මේ ඔරකල් බෝන්ස් එහෙම නැත්නම් සත්ව ඇටකටුවලේ හොයාගත්ත සලකුණු විවිධ යුගවල ප්‍රතිසංස්කරණය වෙලා වෙනස් වීමට ලක් වෙලා සංවර්ධනය වෙලා අද අපි භාවිත කරනවා සරල රූපාක්ෂර simplified Chinese characters කියනවා. අපි ඒක තමයි අපේ Mandarin Chinese වලදී අපි භාවිත කරන්නේ.